ආදරය දුක වේදනාව කඳුල මේ හැමදේම එකට එකතු වුණු තැන හීන කැන්තන ආදරේ. අද තවස හතර වෙනකන් ගොඩක් ආදරෙන් එකතු වෙන තවස ආදරණීයම පෑය දෙක පටන් ගන්න හදන්නේ. ගිය සිකුරාදා කතාව ඉවර වෙද්දී හීන කැන්තන ආදරේ ලසන්තගේ තවත් බොරුවක් ලිහිණිට අහු වෙලා තිබුණේ. ලසන්තගේ බොරුව නිසා අමාරුවේ වැටෙන යන කෙල්ලෙක්ව බේරගන්න ලිහිණි මැදිහත් වුණා. එකෙන් ලසන්ත කරන්න ගියපු බොරුව එළි වුණා. තව කෙල්ලෙක්ගේ ජීවිතයට වෙන්න ගිය හානිය වැළකුණා. ලිහිණි මූණ දෙන්න වෙන ඕනම තත්වයකට මූණ දෙන්න හිතාගෙන තමයි මේ ප්‍රශ්නේදි මැදිහත් වුණේ. ලිහිණිට ලසන්ත ගැහුවේ අර ගර්ල් ඉස්සරහා ලසන්තගේ හැම දේම ලිහිණි එළි කරපු නිසා. ලසන්තගේ ප්ලෑන් එක අවුල් වෙච්ච නිසා ලසන්ත ඉන්නේ ගොඩක් තරහෙන්. ලිහිණිට එක දිගටම බැනගෙන ගියා. ළමයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. නංගි ඔයා දැන් යන්න. ඔයාට හුඟක් පින් සිද්ධ වෙනවා කි මං යන්න. තමුසු කොහෙද යන්නේ? ඔහොම ඉන්න. මගේ අත. ලසන්තයි අතාරින්න මේ ළමයාගේ අත. ඔයාට තවත් මේ ළමයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. මට තමුසේ හිටියත් එකයි නැතත් එකයි. තමුසේ කොහොමත් ගුණේට මට දෙන්න වෙනවා. මේ නංගිව මගෙන් ඈත් කරාට තමුසේට වන්දි කියවන්න වෙනවා. අන්න ඒක දැනගන්නවා. මේ හරි භූමි දෝෂයක් තියනවාද? කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඊයේ වගේම පාර මැද බ්‍රේක් ගහන්න. මට බලබල ඉන්න වෙලාවක් නෑ ඩිලන්. ආ ලිහිණි නේද? ලිහිණි සීන කන්දන ආදරේ ලසන්ත වගේ කෙනෙක් එක්ක පොරබදන්න තරම් ලිහිණිට හයියක් නෑ. ලිහිණි කියන්නේ ගොඩක් අහිංසක කෙල්ලෙක්. ඒත් අසාධාරණය වෙනුවෙන් ඕනම අභියෝගයක් පාරගන්න හිතාගෙන තමයි ලිහිණි මේ වෙලාව මැදිහත් වුණේ. කොමරි ලසන්තකින් ඇති වෙන්න ලිහිණි ගුටි කෑවා. ලිහිණි ගොඩක් වේදනාවෙන් අතුරු පාරක් ළඟ අඬා ඉන්නවා. හදිසියෙම දැක්කේ අභිලාෂ්. අභිලාෂ්ට ඩිලන්ට කරුණු පැහැදිලි කරලා දෙන්නවත් වෙලාවක් තිබේ නැහැ. එයා ඉක්මනටම ලිහිණිට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න එතෙන්ට ගියා. දෙයනේ, ඇයි මට ලසන්ත වගේ කෙනෙක් මුණ ගැහුනේ? එලිපිටම වැරදි වැඩ කරන මාව එයාගේ ජීවිතේ ඉත්තෙක් කරගත්ත කෙනෙක්ට ඇයි මගේ ජීවිතේ බාර දෙන්න ඕනේ? ඒ රත්තරන් ඔයා මේ හඳන්නේ වාට මං ඉන්නවා. කාත් කවුරුත් නැති අසරණියක් වගේ හඳන්න එපා. ලිහිණි සර්, ලිහිණි මට ඔයා ආයෙත් නැතුව හෙත් ඔයා හඳනවා මට බලාගෙන ඉන්න බෑ. මං ඔයාට ආදරේ ලිහිණි. ඔයාට ඔලුව තියාගෙන අඬන්න මගේ පපුවේ ඕන තරම් ඉඩ තියෙනවා ලිහිණි. අඬන්න ලිහිණි. මොකද උනේ? වෙච්ච හැමදේම අඬන මට සර්ගේ ළඟ ඉඳන් කියන්න ඕනේ. ඒ දේවල් වලින් වෙන්නේ අමාරුවෙන් හිතේ හිර කරගෙන ඉන්න අපේ බැඳීම ආයෙත් අලුත් වෙන එක විතරයි සර්. කතා කරන රත්තරන් වාට මොකද වුනේ?
ඔයා දුක් විඳිනවා මට බලාගෙන ඉන්න බෑ. ඔයා කොයි තරම් මගෙන් දුරස් වුණත් මං තාම ආදරෙයි. කියන්න. මට සෑම ආයෙත් මේ ප්‍රශ්නේ මැදට දාන්න බෑ සර්. සර් සතුටින් ඉන්න. මං ඉන්නා. ආයෙත් සර් දුක් විඳින්න ඕනේ නෑ. ලිහිනි, ඇයි මේක පාරටම යන්න හදන්නේ? සර් මං යන්න. ලිහිනි සීන කැන්දන ආදරේ ටීෂට දැන් හිතේ කිසිම නිදහසක් නෑ. එයාගේ පරණ වැරදි නිසා තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. රයන් කැනඩාවල ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ටීෂව කොහොමාරි එයා ළඟට ගන්නව කියන බලාපොරොත්තුවත් එක්ක. ඒ නිසා ටීෂට රයන්ගෙන් ගැලවිල්ලක් නෑ. ටීෂට අද අනිවාර්යෙන්ම රයන්ව බලන්න එන්න කියලා තිබුණා. ටීෂ උදේම ගමනක් යන්න තියෙනවා කියලා ගියේ රයන්ව මීට් වෙන්න. මේ වෙනකොට ටීෂ රයන් එක්ක රෙස්ටුරන්ට් එකක කතා කර කර ඉන්නේ. නොන්සන්ස්! ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙලා කාලයක්ම අපි එක ඇනෙක්සක හිටියේ. ඔයා හැමදේම දාලා මෙහෙයාවා. ඔයාට එන්න පුළුවන් වුණාට මට ඔයා නැතුව ඉන්න බෑ ටීෂා. බෑ කියලා බෑ. ඔහට හෙමින වෙනවා. සමහර විට මම ආය ඔයාලඟට එයි. ඒත් දන්ම නෙවේ. ඒ කියනවා මටත් වඩා හිතන්නේ අභිලාෂ් කෙනද? නෑ. ඒත් මට අභිලාෂ් කරන ලොකු ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඔයාට කැති ගැන තිබුණා වගේ. කැති වෙන කෙනෙක් මැරි කරා. ඉතින් සිම්පල්. මාත් වෙන කෙනෙක් මැරි කරනවා. ටීෂා ටීෂා, මම කැනඩාවල ඉඳලා මෙහෙට ආවේ කැනඩාවල ගර්ල්ස් නැතුව නෙවෙයි. මට තේරෙනවා. I can understand. I can. අපි මෙහෙම ඇග්‍රිමන්ට් එකකට යමු. Then what, Tisha? මම අභිලාෂ්ව මැරි කරනවා. ඒත් මං ඔහු අමතක කරන්නේ නැහැ. අභිලාෂ් මගේ හස්බන්ඩ්. ඔයා මගේ බොයෆ්‍රෙන්ඩ් right? I agree. Oh, not bad. ඔයාට මාරු විදියට ෆෑන්ස් ලා ඉන්නවනේ. What? අර ෆොටෝස් ගන්නෙ? ප්‍රමෝද්. සීන කැන්දන ආදරේ ටීෂ දැකපු දේත් එක්ක එයා ගොඩක් කලබල වුණා. ප්‍රමෝද් ටීෂායි රයනුයි එකට ඉන්නව ෆොටෝස් ගත්තේ මොකක් හරි අරමුණක් ඇතුව කියලා ටීෂා දැනගත්තා. ටීෂට ඒ මොකද්ද කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. එනිසා තමයි ඉක්මනටම ටීෂා ප්‍රමෝද්ව මීට් වෙන්න ගියේ. ටීෂා, ඔය කොහෙද යන්නේ? Just a minute. මට අරව මීට් වෙන්න ඕනේ. එයා ඔයා දන්න කෙනෙක්ද? මිනිහට මොකද තියෙන උවමනාව අපිව කැප්චර් කරන්න? මට දැනගන්න ඕනේ ඒක තමයි. මම බලන්නම්කෝ. ප්‍රමෝද්? මේක තව ඩීල් එකක්. ඔව්. ආන්ටිගේ. ඔව්. ප්‍රමෝද්, අපි ආලෝ. ඔයාට මේක කරන්න බෑ. නෑ ටීෂා. අපි අතර යාළුකමක් තිබුණේ. ඔයා ඔයාට අවශ්‍ය වැඩේ කරගන්න මගෙන් උදව් ගත්තා. මම ඒකට සල්ලි ගත්තා. මේක ගනුදෙනුවක් විතරයි. ඒත් ප්‍රමෝද්, ඔයා දන්නවා ඔයා මේක කළොත් මට මේකෙන් වෙන ඉෆෙක්ට් එක. ඔව්. මං හැමදාම කියනවා වගේ මට වැදගත් සල්ලි විතරයි. I'm very sorry Tisha. Bye. ප්‍රමෝද්! ප්‍රමෝද්!
සීන කැන්දන ආදරේ. ලිහිණි ගෙදරින් ගියාට පස්සේ ආයමත් ගෙදරට එනකන් නයනා ගොඩක් උනන්දුවෙන් බලාගෙන හිටියේ. මොනවෙන් මොනව වෙලාද කියලා නයනට දැනගන්නකම් නොයිවසිල්ලෙන් හිටියේ. කොමාරි ලිහිණි ගෙදර ආවා. ලිහිණි ගෙදර ආවේ හිතේ දුකක් වගේම එක පැත්තකින් සතුටකුත් හිතේ එකතු කරගෙන. මොකද අසරණ වෙන්න යන කෙල්ලෙක්ගේ ජීවිතයක් එයාට බේරගන්න ලැබෙච්ච එක ගැන එයාට ගොඩක් සතුටුයි. ඉත් ලසන්ත වගේ මිනිස්සෙක් එක්ක අනාගතය බෙදාගන්න සිද්ධ වෙනවා කියන එක ලිහිණිට මතක් වෙද්දි එයාගේ හිතට ආවේ ලොකු වේදනාවක්. ලොකී අම්මේ, තව බත් පොඩ්ඩක් බෙදන්නද? එපා අම්මේ, ඇති. අර දරුවව ගිහින් හම්බුණාද ලොකී? ඔව් අම්මේ. ඒ ළමයාට තාම අවුරුදු 20ක්වත් නැහැ අම්මේ. අනේ අම්මපා, මේකගේ දරුවෙක් විතර වයස දරුවෙක් නේ. මුගේ හැටියට නම් ඉතින් බూరు 7 දෙනෙක් විතර වයසනේ. මෙයා ඒ ළමයාට බොරු ගොඩාක් කියලා තිබුණා අම්මේ. මුලින් ඒ ළමයා මං කියන දේ විශ්වාස නොකරන ගානට ඇහිටි. මං හැමදේම තේරුම් කරලා දුන්නට පස්සේ ඒ ළමයා පිළිගත්තා. ලොකී, මොකෝ මේ කමුල තඩි සීලා තියෙන්නේ? ලේ පාට වෙලා මොකද උනේ? නෑ අම්මේ, මොකුත් නෑ. අව්වට වෙන්නේ නැති. අව්වට කම්මුලේදී මේ නුඹ කාන්තාරය ඇවිද්ද නෑනේ ලොකී. මේ මට ඇත්ත කියපන්. ලසන්තයා හිටියා නේද එතන? ඉතුරු හරිය මට හිතා ගන්න පුළුවන්. උඹ නම් ලොකී ලසන්තයාගෙන් ගියාත්මෙන් ලොකු ණයක් අරගෙන තියෙනවා. ඒත් අම්මේ, මං කරේ ලොකු පිනක්. අම්ම දුකින් එපා. ඒ ගැන මට නම් ගොඩාක් සතුටුයි අම්මේ. අනේ මන් දන්නේ, තමුන් අඬා අඬා අනිත් හැමෝගෙම කඳුළු පිහදානවා. උඹ කැලේ පිපිලා කැලේම පරවෙන එක ගැන මට දරා ගන්න බෑ රත්තරනේ. සීන කැන්දන ආදරේ. සමර දිවාකර කියන්නේ ප්‍රශ්නවලදී කෑකෝ ගහා ඒවා විසඳන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි සිද්ධ වෙන හැමදේම ගැන සමර දිවාකර ගොඩක් ලොකු අවධානයකින් ඉන්න කෙනෙක්. තීෂ තාම ගෙදර ඇවිල්ලා නැහැ. ඒ නිසා සමර දිවාකර ඒ ගැන හිටියේ ලොකු අවුලකින්. තීෂගේ දෙමෝපියන් තීෂ ලංකාවට එව්වේ තීෂගේ වගකීම රමණිට බාර දීලා. ඒකත් එක්ක තීෂගේ හැසිරීම ගැන රමණිට ලොකු වගකීමක් තියෙනවා. ප්‍රශ්නයක් උනාට පස්සේ විසඳුම් හොයනට වැඩිය ප්‍රශ්නයක් වෙන්න කලින් ඒකට විසඳුම් හොයන එක හොඳයි කියලා දන්න නිසා තමයි සමර දිවාකර රමණිට ඒ ගැන ආයෙමත් මතක් කරන්න හිතුවේ. ඕකේ ප්‍රභාෂවර, ඕකේ ඕකේ, මං ඒ ගැන බලන්න. තෑන්ක්ස්, බයි. රමණි, සමරේ, රමණි, මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන. ඔව් සමරේ, කියන්න. මේ තීෂා කොහෙද? ගෑලියට යනවා කියලා නෙගි. ඒයි, එහෙම කිව්වම ඒක හරි උත්තරයක්ද රමණි? මං ඔයාට මොන වගේ උත්තරයක්ද දෙන්න ඕන සමරේ? මට එයා යන තැන් තියා චූටි පුතා යන තැන් ගැනවත් හොයන්න වෙලාවක් නැහැ. ඒකයි ඇත්ත. එහෙම කියලා ඔයාට තීෂා ගැන තියෙන වගකීම් වලින් නිදහස් වෙන්න බෑ රමණි. එයාව ලංකාවට ගෙන්න ගත්තේ ඔයා. එයාගේ පේරන්ට්ස්ලා හිතන්නේ අපි 100%ක් තීෂාගේ වගකීම බාර අරගෙන ඉන්නවා කියලා. සමරේ, මං හිතන්නේ එයාලා ඒ විදිහට හිතයි කියලා. කල්ච දෙකක් නේ සමරේ. ඇත්ත. ඒත් එයා ඒ ළමයා ගැන තීරණයක් ගන්න ඕන රමණි. ඒ මොකද්ද? ඔයා තවදුරටත් ඒ ළමයාව මේ ගෙදර තියාගන්නවද නැත්නම් කැනඩාවට යවනවද කියලා. දැන්ම මැරි කරන්නෙත් නැත්නම්
ඒ ළමයා මේ ගෙදර තියාගෙන ඉන්නවට මම කැමති නැහැ. සීන කන්දන ආදරේ තීෂා ගෙදරට බොරු කියලා රයන්ව මීට් වෙන ගියාට දැන් තීෂාට ගෙදර එන්නත් බයයි. මොකද තීෂා දැක්කා රයන් එක්ක යා ඉඳිද්දි ප්‍රමෝද් එයාලගේ ෆොටෝස් ගන්නවා. ඒ ෆොටෝස් රමණීට පෙන්නලාද කියලා තීෂාගේ හිතේ තිබුණේ බයක්. ඒ මොනොතින් තීෂාගේ හැම ප්ලෑන් එකක්ම අවුල් වෙනවා කියලා එයා දන්න නිසා. ඒ නිසා තමයි ආයමත් ආයමත් ප්‍රමෝද්ව සම්බන්ධ කරගන්න තීෂා උත්සාහ කරේ. ඉතින් මොකද ඒකට කමක් නෑ ඩාලින්. මම මිනිහව මීට් වුණාම මිනිහට තෑන්ක්ස් කරන්න මට කරන උදව්වට. What? ඔහට මොකද කරන උදව්ව? ඇයි මිනිහා ඔය කරන දෙයින් මට කරගන්න ඕන දේ ඔටෝ වෙනවනේ. එතකොට ෆොටෝස් ටික අභිලාෂ්ගේ ගෙදරට යනවා. එතකොට ඒක වට ලොකු ප්‍රොබ්ලම් එකක්. එක ලංකාවේ කල්චයකටත් මැච් වෙන්නේ නෑනේ. ඒ නිසා එතකොට ඔයා නිකම්ම වැරදිකාරයක් වෙනවා. නෑ ඒක වෙන්නේ නෑ රය. හෙලෝ ප්‍රමෝද්, මගේ නමකින් විතරයි ආන්සර් කරන්නේ නැත්ද නේද? තීෂා, ඔයා මාව කන්ටැක්ට් කරාට වැඩක් නෑ. මම කියපු දේවල් එකක්වත් වෙනස් වෙන්නේ නෑ. ප්‍රමෝද්, අහන්නට කීයක් දුන්නද? තීෂා, ඒක ප්‍රයිවට්. ඔයාගේ ගාන කිව්වොතින් ඔයාට මම ඩබල් ගෙවනවා. ෂුවර් ප්‍රමෝද්? තුන්ගණයක්? ඉතල බලන්න ඕනේ. සමහර විට මම කැමතුනොත් ඔයාට ටෙක්ස්ට් එකක් එයි. ලසන්ත හිතන් ඉන්නේ එයාට ලිහිණි කොහොමත් අයිති වෙන නිසා ඒකේ ප්‍රශ්නයක් නෑ කියලා. ඒ නිසා එයාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා එයා හිතනවා. හැබැයි ලිහිණි කියන්නේ පබයක් නෙමෙයි. ඒ නිසා තමයි ලිහිණි ලසන්තගේ හැම දෙයක්ම ඉවසගෙන ඉන්නේ නැතුව තමන්ට කරන්න පුළුවන් පුංචි දේ හරි කරන්න කියලා හිතුවේ. කුමාරි දවල් වෙච්ච සිද්ධියෙන් පස්සේ ලසන්ත ලිහිණි එක්ක එන්නේ ගොඩක් ලොකු තරහකින්. ලසන්ත ලිහිණිව හොයාගෙන ගෙදරට ආවේ ඒ තරහත් එක්ක. සර්, මම කෝල් සාන්ස කරේ නැති වුණාම සර් එක දිගට මැසේජස් එවනවා. ඒ හැම මැසේජ් එකකම සර්ගේ ආදරේ පිරීලා තියෙනවා. සර් අතපෝන මානට වඩා හුඟක් දුරින්. අද එක මොහොතකට ඔය පපුවට තුරුලුනාට පස්සේ ඒ දැනිච්ච රැකවරණය උනොහොම ආදරේ ඒ හැම දේටම මට හුඟක් ලෝභයි. ඒ කිසිම දෙයක් මගේම නොවෙන්නේ ඒ නිසයි. රට්ටි! අනේ එන්නේ! අනේ අම්මේ! ගොටෝට දේ උනා හෙලා! දැංගරක එල්ලගේ ෆෝන් එකත් වැඩනෑ! උඹේ අදහස උඹ ඉෂ්ට කරගත්තනේ! මේ කරුණා කරලා පැත්තකට වෙලා ඉන්නවා! මේ නයනෝ මම වෙනවරේ මේ කෙල්ලට අතේ පහේ හයිය වෙන්නද? අපි හැමදාම බලන්නේ කියන්නේ අම්මා පැත්තකට වෙන්න. ලසන්ත අයියේ මගෙන් ඕන තරම් පළිගන්න. මම ලොකු වැරද්දක් තමයි කරේ. මගේ කෙල්ල මත අරපන්. ඒ කියන්නේ තමුසේ ගුටි ගන්න ඔට්ටුයි. එහෙනම් මං තමුසට ගහපු කම්මුල් පාරට තමුසමට සමාව දෙනවා.
ගුටිකාල පදන් වුණාම ආපහු ගහන බයින එක මගේ මූණකම්. ලීනේ මෙන්න මේ කහනවා. තමුසෙට මම රිටර්න් එක දෙන්නේ වෙන විදියකට. අන්න ඒක විතරක් මතක තියාගන්නවා.